SLT within online learning saha online working sadaha edahiya nohaki data deemana GB 30 rupiyal 195 GB 100 rupiyal 490 aduma milata wadima data SLT within alu vip extra anti smell lemon mint balayai tadu dugada sun karai අද 2020 ජූලි 27 සඳුදා සිරස්තල සහරන්ගේ ප්‍රහාරයක් ගැන මුල්ම බුද්ධිතරතුර ලද හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත පළමු වරට පාස්කු කොමිසමට සාක්ෂිකරුගේ ඉල්ලීම මත මාධ්‍ය ඉවත් කර සාක්ෂි විමසයි මත්කුඩු ජාවාරම පසුපස සිටි රිමාන්ඩ් බන්ධනාගාර සැරෙන්වරේ කුවත්නංගුවට කොස්කොඩ තාර්කගේ සල්ලි ආරක්ෂිතව ප්‍රවාහනය කළ බවට තොරතුරු නිරෝධායනය වන පිරිසට ජූලි 31 ඡන්දය දැමීමට ඉදදීමේ තීන්දුව අවලංගු කෙරේ 31 වෙනිදා ඡන්දය පැවැත්වීමේ යෝජනාව ක්‍රියාත්මක නොවන බව රවි කරුණානායකගෙන් CID ප්‍රකාශය අධිකරණ නොතීසියෙන් පසු බදි උදීනුත් CID ටේ ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න ලෙඩ රෝග ඇති කරන විෂ බීජ වලට එරෙහිව සටන් කරන්න හඳුන්වා දීමේ මිල රුපියල් 350යි रात्रि दहाय प्रधान विकाशय समगे मत्कुडु जावारंवलट संबंध वू तवत् बंधनागार निलधारियकु अद पैलियगोड बस्नाहिर पलात उतुर अपराध कोट्टासे निलधारियन विसिन अत्तडंगुवट गनु लैबुवा නිරෝධායන ඇඳුරි නීතිය පැවති සමයේ මද්‍රව්‍ය චාවාරමෙන් උපයාගත් මුදල් වැගන්නා රථයකින් ප්‍රවාහනය කිරීම සඳහා මෙම නිලධාරියා තම නිල ඇඳුමින් සැරසී යමින් ඊට ආරක්ෂාව සහ රැකවරණය ලබා දී ඇතැයි කරුණු අනාවරණ වී තිබෙනවා මත්කුඩු ජාවාරම් වලට සම්බන්ධ වූ තවත් බන්ධනාගාර නිලධාරියෙකු අද අත්අඩංගුවට ගනු ලැබුවේ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ පැලියගුඩ බස්නාහිර පළාත උතුරු අපරාධ කොට්ටාසේ නිලධාරින් කණ්ඩායමක් විසින් සුලෝචන දයානන්ද නැමැති 36 හැවිරිදි ඔහු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සැරයන්වරයෙකු ලෙස සේවය කරමින් සිටි අයෙක් දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්කොඩ තාරකගේ කුඩු චාවාරමෙන් උපයාගත් මුදල් හැසිර වූ බවට අනාවරණ වීමෙන් පසු අත්තරංකුටගෙන දැනට රැඳවුම් නියෝග මත සිටින රොහාන් ප්‍රදීප් නැමැති සැකකරු සමග එක්ව ඔහු මෙම චාවාරම සිදු කර ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ නිරෝධායන ඇඳිරි නීතිය පැවති පසුගිය කාල සීමාව තුළ වැගනාර් වර්ගයේ රථයක් යොදාගෙන මද්රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් ප්‍රවාහනය කිරීම සඳහා මෙම නිලධාරියා තම නිල ඇඳුමින් සැරසී යමින් ඊට අවශ්‍ය ආරක්ෂාව සහ රැකවරණය ලබා දී ඇති බවට කරුණු අනාවරණ වී තිබෙනවා. අද අත්අඩංගුවට ගැනුණු සැකකාර බන්ධනාගාර නිලධාරියා මේවන විට පෑලියගොඩ පොලිස් ස්ථානයේ රඳවා සිටිනවා. අද දිනේදී විශේෂ දුරකථන අංක දෙකක් පොලිස් මූලස්ථානය විසින් හඳුන්වා දෙනවා එක් දුරකථන අංකයක් 1997 මෙම දුරකථන අංකය ඔස්සේ හෙට සිට මහජනතාවට තොරතුරු ලබා දෙන්න පුළුවන් විෂ මද්‍රව්‍ය සම්බන්ධව ඒ වගේම ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ක්‍රියාකාරකම් පිළිබඳව අනෙක් දුරකථන අංකය 1917 මෙම දුරකථන අංකයේ ඔස්සේ අපරාධ කල්ලි සමාජිකයන් හරි ඌට ගනුදෙනුකරුවන් විසින් උපයා ගන්න ලබන නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට පුළුවන් මේ අතර තමන්ව අත්තරංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්න ඇයිලා මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ විසින් අලුතින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම හෙට දින සලකා බැලීමට අභියාචනා අධිකරණයේ නියම කර තිබෙනවා කෙසේ වෙතත් හිටපු මීගමුව බන්ධනාගාර අධිකාරීවරයා අත්තරංගුවට ගැනීම සඳහා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තු නිකුත් කර අදට දින 6ක් ගත වී තිබුණද ඔහු මේවන තෙක් අත්තරංගුවටගෙන නැහැ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ අනතුරු ඇඟවීමේ බුද්ධි තොරතුරු මුල්වරට ලද එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අද පළමුවරට ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටියා
එහිදී සාක්ෂි විමසීම මහජනතාවට විවෘත කිරීමට ජයවර්ධන මහතා විරෝධය පළ කිරීම නිසා සාක්ෂි විමසුම අතරතුර මාධ්‍යවේදීන් එම ශාලාවෙන් ඉවත් කිරීමට පියවර ගැනුණා. නමුත් මෙම සාක්ෂි විමසීමේ කොටසක් හෝ මාධ්‍යයට විරුද්ධ කළ යුතු යන පදනමෙහි ජනාධිපති කොමිසමේ සභාපතිවරයා ප්‍රමුඛ බහුතර කොමසාරිස්වරු පිරිසක් සිටීම විශේෂත්වයක්. මේ වන විට නැගෙනහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ක්‍රියාකරන නිලන්ත ජයවර්ධන මහතාගෙන් ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය පසුගිය කාලයේ දිනකට පැය 8කට වැඩියෙන් දින 10ක් පුරා එනම් පැය 152කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා. මෙතරම් දින ගණනක් වෙනත් කිසිදු අයෙකුගෙන් මෙම පොලිස් විමර්ශන ඒකකය ප්‍රශ්න කර තිබුණේ නැහැ. හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ජනාධිපති කොමිසමේ විනිසුරු වරුන් ඉදිරියේ සාක්ෂි ලබා දීම සඳහා පළමුවරට අද කැඳවා තිබුණේ මෙවැනි වටපිටාවක් තුලයි. කොමිසම ආරම්භයේදීම එහි ලේකම්වරයා පැවසුවේ මෙතෙන් සිට සිදු කරන සියලු සාක්ෂි විමසීම් සඳහා නීතිඥයෙකු මගින් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා පාර්ශව 14කට නොතිසි නිකුත් කළ බවයි. ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, හිටපු නීති හා සාමය අමාත්‍යවරුන් වන සාගල රත්නායක, රංජිත් මද්දුම බණ්ඩාර, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් ඇතුළු පාර්ශව 14කට නොතිසි නිකුත් කර තිබෙනවා. ඔවුන් අතරින් අද කොමිසම හමුවේ පෙනී සිටියේ හිටපු ජනාධිපතිවරයා ඇතුළු කිහිප දෙනෙකුගේ නීතිඥයින් පමණයි. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නීතිඥයෙකු අද කොමිසමේ පෙනී සිටියේ නැහැ. හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ වැඩතහනම්ව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර යන දෙදෙනා සාක්ෂි විමසීමට සවන් දීම සඳහා කොමිසමට පැමිණ තිබුණා. ජනාධිපති කොමිසම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාගෙන් සාක්ෂි විමසීමට සැරසෙනවත් සමගම ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා පැවසුවේ මාධ්‍යවේදීන් වැඳී සිටින විවෘත කොමිසම් ශාලාව තුළ තම සේවාදායකයන්ගෙන් සාක්ෂි විමසීමට තමන් විරුද්ධ බවයි. සාක්ෂිය තුළ බුද්ධි ව්‍යූහය පිළිබඳ ඉතා සංවේදී තොරතුරු පැවතිය හැකි බැවින් ඒවා මාධ්‍ය හරහා ප්‍රචාරය වීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ. මෙහිදී කොමිසම හමුවේ නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියේ තමා හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා වන බැවින් විශ්වාසය සහ රහසිගත භාවය ආරක්ෂා කළ යුතු බවයි. ඔහු පැවසුවේ රාජ්‍ය බුද්ධි සේවය රහසිගත භාවය රකින බවට වෙනත් රටවල බුද්ධ්‍යංශ සමග ගිවිසුම්වලට එළඹ ඇති බවත් මේ වන විටත් විදේශ බුද්ධ්‍යංශ මේ පිළිබඳ අවධානයෙන් සිටින නිසා එම ගිවිසුම් කඩ වූහොත් නුදුරේදී ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවයි. තමා මේ වන විට නැගෙනහිර පළාතේ සේවයේ නිරත නිසාත් මේ සිදුවීම් ඉස්ලාම් මානසික උන්මත්තකින්ගේ ක්‍රියාවක් නිසාත් ඇතැම් කරුණු හෙළිදරව් වීම තුළ තමාටත් තම පවුලේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකි බවයි ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවේ. මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් කොමිසම නියෝජනය කරන රජය අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය පැවසුවේ සංවේදී කරුණු හෙළිදරව් වීමේ අවදානම මත මෙම සම්පූර්ණ සාක්ෂි විමසීමම මාධ්‍ය නොමැතිව සිදු කළ යුතු බව තමන්ගේද මතය බවයි. නමුත් රජය අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය එවන් මතයක් දැරුවද කොමිසමේ බහුතර සමාජිකයන් මෙම සාක්ෂි විමසීමේ කොටසක් මාධ්‍ය සහිතවද අනෙක් කොටස මාධ්‍ය නොමැතිවද සිදු කළ යුතුය යන මතය දරන බවයි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා කියා සිටියේ. ඊට හේතුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙම සාක්ෂිකරු වෙනත් පාර්ශ්වවලට යොමු කරන ලේඛන මේ වන විටත් මාධ්‍ය හමුවේ විවෘත සාක්ෂි විමසීමකට ලක් කර තිබීමයි. නමුත් කොමිසමේ සමාජිකයෙකු වන විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරයෙකුද තමා මෙම සම්පූර්ණ සාක්ෂි විමසීමම මාධ්‍ය සිටියේදී ලබා ගැනීමට විරුද්ධ බව දන්වා සිටියා. කෙසේ වෙතත් කොමිසමේ බහුතර තීරණය මත මාධ්‍ය සහිතව සාක්ෂි විමසීම ආරම්භ කෙරුණත් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය සාක්ෂිකරු රාජ්‍ය බුද්ධි සේවයේ සිටියේදී ඔහුට පැවරී තිබූ රාජකාරී පිළිබඳ විමසීමත් සමගම ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා තම සේවාදායකයා එම ප්‍රශ්නයට මාධ්‍ය හමුවේ පිළිතුරු ලබා දීමට සිය විරෝධය පළ කළා. එහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය යලි පැවසුවේ සාක්ෂිකරුගෙන් ප්‍රශ්න විමසීමේදී මෙවැනි බාධා තවත් පැමිණිය හැකි බැවින් මාධ්‍ය සිටියේදී සාක්ෂි විමසිය නොහැකි බවයි. පසුව යලිත් කොමිසමේ සමාජිකයන් සමග සංවාදයක නිරත වීමෙන් පසු සභාපති විනිසුරුවරයා මාධ්‍යවේදීන්ට දැනුම් දුන්නේ මෙම සාක්ෂිකරුගෙන් රාජ්‍ය බුද්ධි සේවයේ ව්‍යුහය සම්බන්ධයෙන් විමසන අවස්ථාවේ කොමිෂන් සභා ශාලාවෙන් ඉවත්වන ලෙසයි. ඒ අනුව ශාලාවේ සිටි සියලු මාධ්‍යවේදීන් ඉන් පිටතට පැමිණියා. ඒ අතර නොතිසි ලබා සිටි සාක්ෂිකරුවන්ගේ නීතිඥවරුන් මෙන්ම අනිකුත් සියලු දෙනා එම ශාලාව තුල සිටියේදී සාක්ෂි විමසීම අකණ්ඩව සිදු කෙරුණා. රවි කරුණානායක සහ රිෂාඩ් බදියුදීන් යන හිටපු අමාත්‍යවරුන්ගෙන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගත්තා. මතභේදාත්මක මහබැංකු බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා අද උදැසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. පැය 4කට අසන කාලයක් සිය ප්‍රකාශය ලබා දුන් ඒ මහතා සවස 2ට පමණ ඉන් පිටව ගියා.
පාස්කු රිදින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බඩියුදීන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ප්‍රකාශයක් ලබා ගත්තේ වවුනියාව ඉරට්ට පෙරියකුළුම් පොලිසියේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයේදී ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් ලබා දෙන ලද නියෝගයකට අනුවයි මෙතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අතරංගුවට ගැනීම වැළැක්වීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බඩියුදීන් මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පිටසම සලකා බැලීම අගෝස්තු 7 වෙනිදා දක්වා කල් තැබීමට ශිෂ්ටාධිකරණය නියම කළා. ඒ පිටසම කැඳවූ අවස්ථාවේ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා තමා පෞද්ගලික හේතුවක් මත මෙම පිටසම සලකා බැලීමෙන් ඉවත් වන බව විවෘත අධිකරණයේ දැන්වීම නිසායි. පාසල් වෑන් රථවලට ලීසින්ග් ණයවාරික ගෙවීම සඳහා තවත් මාස 6ක සහන කාලයක් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟ වී තිබෙනවා. එය අද පෙරවරුවේ මාවතගම් ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගී වූ අවස්ථාවේ සමස්ත ලංකා අන්තර් පාසල් ප්‍රවාහන සේවා සංගමේ නියෝජිතින්ගේ ඉල්ලීමට අවධානය යොමු කරමින් මහමැතිවරණයට තරඟවදින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක සුමිත් රාජපක්ෂ මහතා අලව්ව ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ සංවිධාන කළ ජනහමුවට අද පෙරවරුවේ ජනාධිපතිවරයා එක් වුණා. බදුමාට කියන්නේ අපේ ගමට යන ගම්මැද පාර හදලා දෙන්න අපේ ජෝති මහත්තයා ගිය සතිය අපි ගේනවල තොදේ කිව්වා. එක්කෙනෙක්වත් අපි හදලා දෙන්න නැහැ. හරි හරි හදලා දෙන්න. අපි ඥාන. ඇයි මෙයා දැන් කොහොමද වෙන්නේ? මෙතර පන්නල ප්‍රදේශයේ ජනහම් සඳහායන අතරමඟ මුණගැසුණු ජනතාව සමග ජනාධිපතිවරයා කතා බහක නිරත වුණා. වීමිද හොඳට හම්බුණාද මේ පාර? කීයටද වීවික්කේ? 51ට. හොඳයි නිතින්. කීයටද නන්න මේ වැඩි බලක ඉස්සක්කා. ඒ වතුර තියනවද මේක? කලාවෙන් එන්නේ නේ? කලාවෙන් එන්නේ. කන්න දෙකටම දෙන්නේ නැද්ද වතුර? ගිය කන්නේ දුන්න මේ කන්නේ දුන්න. මේ කන්නේ දුන්නේ නේ. ජය වේවා. අනතුරුව පන්නල මහජන ක්‍රීඩාංගණයේ පැවති ජනහමුවට ජනාධිපතිවරයා සහභාගී වූ අතර එය සංවිධානය කර තිබුණේ අපේක්ෂක අනුර ප්‍රියදර්ශන යපා මහතායි. ඊට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද එක් වුණා. මැතිවරණ ජයග්‍රහණය කර මාස 6ක් ඇතුළත තරුණ අයිතීන් සුරකින පනතක් පාර්ලිමේන්තුවට ගෙනෙන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ දෙමටගොඩ මානල ශාලාවේ ඊයේ පැවති ජන හමුවකට එක් වෙමින්. මේ රටේ තරුණ පරපුර දේශපාලකින් පසුපස ගොස් මංගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වැදුණු යුගය අවසන් කරලා මැතිවරණ ජයග්‍රහණය කරලා මාස 6ක් ඇතුළත තරුණ අයිති ආරක්ෂා කරන නව පනතක් අපි පාර්ලිමේන්තුවේ ගෙනවිල්ලා තරුණ බලාපොරොත්තු තරුණ වැඩපිළිවෙල ශක්තිමත් කරන මේ අපේ ප්‍රකාශවලට අපි නීතිමය අර්ථයක් ලබා දෙන්නට කටයුතු කරනවා කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. කාරුණ්‍යයේ හඬට කාරුණ්‍යයේ බලාපොරොත්තුවට ඒ දැවැන්ත වටිනාකම ලබා දෙන්න අපි කටයුතු කරමු. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ඡන්දදායකයින්ට සහ ස්වයං නිරෝධායනයේ වන ඡන්දදායකයින්ට පෙර යොදාගත් පරිදි ජූලි 31 වෙනිදා ඡන්දය පැවැත්වීමේ හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද ප්‍රකාශ කළා. අදාළ තීන්දුවට එරෙහිව විවිධ පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත් වූ පැමිණිලි මත මෙම තීරණයගත් බවයි සභාපතිවරයා සඳහන් කළේ. මහින්ද දේශප්‍රිය මහතා මේ බව සඳහන් කළේ අද දේශපාලන පක්ෂවල නියෝජිතයින් හමුවීමෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී. කලින් යොදාගත් විදිහට 31 වෙනිදා නිවාසවලට යෑම හෝ ක්වොරන්ටයින් සෙන්ටර්ස් වල ඡන්දය පැවැත්වීම අපට කරන්න බැරි වෙන තත්ත්වයේ තියෙනවා. හේතුව රිමාන්ඩ් බන්ධනාගාරගත ඉන්න අයට දෙන්නේ නැත්නම් මේට දෙන්නේ කොහොමද කියන එක. ගෙයින් ගැට ඡන්ද පත්‍රිකා රැගෙන යෑම ගැන අපි අහනවා. අපට ඇවිදින බැරි අයටයි මේ ගණන නැත්තේ කියලා. දැනට කලින් යෝජනා වෙලා තිබිච්ච 31 වෙනිදා ඡන්දය පැවැත්වීමේ යෝජනාව ක්‍රියාත්මක නොවන බව අපි නිවේදනය කරනවා. ඡන්ද දිනේ තමයි. නමුත් ඒ සඳහා ඔවුන්ට පැමිණිය හැකි ද යන අවසරය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තීරණය කරන්න ඕනේ. එහෙම එනවනම් අපි වෙනම කිව්විකල් වෙනම පෝලිං වෙනම වෙලාවල් අපිට වෙන් කළ දෙන්න පුළුවන්. දේශපාලන වේදිකාවේ පළවූ අදහස් කිහිපයක් දැන්
මේ රටේ තියෙන තරුණින්ගේ ප්‍රශ්න වලට මේ රජය හොඳ විසඳුමක් දීගෙන යනවා. දැන් මේ පෞගේ දවස්වල සජිත් මහත්තයා රෑට රෑට තරුණින්ගේ රැස්වීම වලට ගිහිල්ලා තරුණින්ගේ දුක හොයනවා. තරුණින්ගේ පොකට් එකට සල්ලි නැහැ කියලා හොයනවා. එතුමා ඉතා කනගාටුවේ බොහොම දුකින් කතා කරනවා. හැබැයි මේ තරුණින්ගේ දුක බලන්න එතුමාට මතක් කරලා තින්නේ දැන්. එහෙනම් ප්‍රේමදාස යුගයක් කියලා කියවම සජිත් ප්‍රේමදාස අපිට බය හිතෙනවා. ඒසා තරුණයන්ගේ අනාගතය විනාශ කළා. ජීවිත නැති කරපෝ. ඒ තාත්තගේ පුතාට කවදාවත් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මේ සාපයෙන් පිටිලා මේ රටේ තාරුණ්‍යයට වැඩ කරන්න. මම කුටි කෑ වෙන මොකටවත් නෙවෙයි පාස්සු ප්‍රහාරයෙන්. ඒ ලැබෙ මම ගැටුන්නේ නැහැ. හැබැයි ඊට වඩා මේක ගම වටේ රට වටේ ඇත්ත කියන සයිත් මහත්තයා එළියට වහින්න මල්ලි කමන්නේ. උඹ ඵලයන් වටේ ඉන්නේ. සජිත් තමයි රටේ ඉන්න top බඩුව මේ රට පාලනය කරන්න පුළුවන්. ඉතාලම හොඳ දැනුවත් මිනිහා මනුස්සකමෙන් පිරිච්ච කෙනා කියලා කියමු අයම අද කියනවා. සජිත් බුද්ධියක් නැහැ, අවබෝධයක් නැහැ. පක්ෂයක් විදියට තාවකාලිකව අපි දුරකථනෙට ආවා. දැන් අද ස්වභාවිකවම ගත්තාම බිමේ හැම පාක්ෂිකයම ඉන්නේ එක්සත් ජාතික පක්ෂයට පුය සමගි ජනබල වේගෙත් එක්ක දුරකථනෙත් එක්ක. එතකොට මේකේ අයිති දෙන කාටද? සිරිකොත කියන්නේ මේ රටේ සමස්ත UMP කාර්යෝන්ගේ රුපියල් 2 එකතු කරලා නිර්මාණය කරපු ස්ථානයක් නේ. එතකොට ඒකේ අයිති තියෙන්නේ සැබෑ පාක්ෂිකින්ට. ඒගොල්ලන්ට රටේ සම්පත් ගැන ප්‍රශ්නයක් නෑ. එකම ප්‍රශ්නේ සිරිකොතේ අයිතිය ගැන ප්‍රශ්නේ. කොරෝනාස් එක්ක හතරේ ගහලා සිරිකොතේ අයිතිය දෙන්නේ කාටද කියලා තියෙන දුකන මිනිස්සු ඔච්චර අවධානමක් ගන්න ඕනද? අගෝස්තු 6 වෙනිදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 3-2 බලයක් එක අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබද්දී එක්සත් ජාතික පක්ෂයවත් සමගි ජන බලවේගවත් මේ දෙකලගේ තියෙන මේ විරසකේ හින්දා මේ ලංකා විදේශ පාලනයෙන් අතු ගෑවිලා යනවා කියලා අපි විශ්වාස කරනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් එක්ක වැඩ කරන්නට ඕනේ. මේ දේශපාලන පාතාලයෙන් එන පිරිස් නෙවෙයි, මේ උගත් බුද්ධිමත් රටට වැඩ කරලා තියෙන දක්ෂ පිරිසක්. මේ වගකීම අපේ යුතුකම අපි තේරුම් අරන් විශේෂයෙන් අපි ව්‍යාත්මගත නියෝජනය කරන අය නිසාවෙන් ඒ නිසා අපි සමාජයට කියන්නේ අපි කිසිසේත්ම රටට එරෙහි කිසි දෙයකට ඉදිරි පාර්ලිමේන්තුවකදී අපි එකඟ වෙන්නේ නැහැ. මාත් එක්ක ඡන්ද ඉල්ලන අර මට බයින මාත්‍යාට සුදු එක්ක යන පොඩි හදයක් කෙට්ටු එක්ක යන අර සුදු මාත්‍යා නිහගිල්ලාර දැන් දවස් හතර කාලෙන් කියනවා පොළොන්නරුවේ තියෙන්නේ එක ජාතික පාසලයිලු. දන්න ප්‍රමාණය තමයි ඡන්ද දාන එක තමයි පස්සේ පළවෙනි වැඩේ. එහෙනම් උදේ පොට්ටුවට ඉස්සෙල්ලා කතරියක් ගහලා මාත්‍යා මතකයිනේ මාත්‍යා තමයි පොළොන්නරුව වෙනස් කරුවේ. පක්ෂ හදුවොත් පාරක් පාරක් ගානේ ඇවිද්දනවා කිව්වා නම් මදයි. එදා කිව්වේ ඒකාධිපති පාලනේ නැවත මේ රටට එන්න ඉඩ තියන්නේ නැහැ කියලා පොම්බෝරි ගැහුවා. ඒවා අපිට අමතක නැහැ. අමතක උඩා වගේ ඉන්නවා. අපිට එදා කියනවා එනවනම් මාත් එක්ක වරෙන් දිව්‍ය ලෝකයේ මහින්ද රාජපක්ෂ මාතත්තේ කරනම් පළල්ලු අපාය. ඒ අපාය සපයි. මේකට වැඩිය සුපිරි සිදුවට බුදුන්ට පූජා කරන්ට තියන පොට්ටු කබන්ට එන මෛත්‍රීපාල සිරිසේනගේ නඩේට පැහැදිලිව කියනවා පොට්ටු අපේ. මෙවර මහමැතිවරණ ඉදිරිපත් වන නවක අපේක්ෂකයන් පිළිබඳ තොරතුරු ගෙනෙන රෝඩ් ටු ද පාර්ලිමේන්තු විශේෂාංගය දැන්. අපි සුවිශේෂී දිස්ත්‍රික්කයක් තෝරා ගත්තේ තමයි කොළඹ දිස්ත්‍රික්කයේ. ලංකාවේ දුගී දුප්පත් ජනතාවට ළමයින්ට දරුවන්ට පොත්පත් ලබා දුන්නේ මම. ඒකයි මම කිව්වේ මම මුදෙනෙත් දන්නේ පොත්මාම හැටියට. පොත්මාම හිතන්නේ ගැල් දරුවන්ටත් මම ලොකු සේවයක් කරනවා. ඊට වඩා හුඟ දෙනෙක් මුදන්නේ එහෙම කිව්වම නෙවෙයි මම කනත්තේ මහත්කවන හැම දෙනාම දන්නවා. මම හිතන්නේ ඒක නිසා වෙන්නේ නැති අවුරුදු 33ක් මම තාම පරාජය වෙලා නැහැ මැතිවරණ වලින්. හැමදාම ජයග්‍රහණය කරලා තියෙනවා. නීතිඥ කෙනෙක් දිනුම් ගිලා මිට දැන් අවුරුදු 13 12ක් වෙනවා නීතිඥ කෙනෙක් දිනුම් ගිලා. පහුගිය 2015 පසු තමයි මගේ මේ දේශපාලනයේ කියන තැන බොහොමයක් ඉදිරියට එන්නේ. මොකද අපි සත්‍ය ගවේෂකෝ සංවිධානයේ පිටව ගන්නවා. ඒන අනතුරුව ඒකාපති විපක්ෂයේ නීතිඥ බවටපත් වුණා. රාජපක්ෂ පවුලේ නීතිඥ බවටපත් වුණා. ඒ කියන කාරණා එක්ක තමයි පෙම්නාතුළුවත් කියන චරිතය ඉදිරියට එන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ කොපමණ මන්ත්‍රීවරු සංඛ්‍යාවක් ඉලක්කගත කරගෙන ඉන්නවද පක්ෂයක් විදිහට? අද බොහොමයක් දෙනා මේ මල්වටිට අත ගන්න බලාගෙන ඉන්නේ. විශේෂයෙන්ම මේ සමනිත්‍යන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂයේ තියෙන අසමගිය නිසා. පැහැදිලිව පාර්ලිමේන්තු දුර 11ක් අනිවාර්යයෙන්ම අපිට කොළඹ දිස්ත්‍රික්කයේ ලැබෙනවා. අපේ මේ ව්‍යායාම අපේ මේ ආයේ 12 දක්වත් වැඩි කරගෙන මේ නැවේ කැප්ටන් උන් බව ජනතාව දන්නවා. දෙවියන් අසු බව දන්නවා. ජනතාවට දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ මේ නැවට හොඳ සේවකු ටික. ඈත මුහුදු මංකොල්ල කරගෙන හොඳ නැව දාලා යන්න. අර එතුමා කිව්වාගේ ඒකකට මම එකඟ වෙන්නේ නැහැ. මොකද ජයග්‍රහණ ගැන එතුමා කිව්වා ඒ සම්පූර්ණයෙන් වැරදි. නමුත් ජයග්‍රහණයේ ඒ හිතුවට වඩා තමුන් තීරී මැතිවරණ පස්වෙනිදාන් පස්සේ එතුමාගේ පක්ෂයට ලැබිලා තියෙන ආසන ගන්න අඩු වෙනසක් වැඩි වෙන්නේ නැහැ.
व्याज लेस सकस्कल जनाधिपति लेखन कार्यालय लिपिशीर्ष यदागनमीन सिदुकरगन गिय मुदल जावारमक संबंधेन किरुलपन पोलिसिय विसिन सककरुवन पस्तनेक अतरंगुवट गेन तिबेनवा जावारम करुवन अदाल कूट व्यापारय सिदुकरगन गोस ऐत्ते कोविड-19 वैरसे हेतुवेन आदायम अहिमी वू विदेश रकिया नियुक्तिकयन्ट सहन पोलियट नय लबा देन बव पवसमीन कोविड-19 वायरस से लोवपुरा व्याप्त विमारंभ्यात समग श्रीलंकिक विदेशगत श्रमिकेन सदहा सीट देकाय दशम पहाक सहनदायी पोलियट नय मुदलाक लबा देन बवट जावारंकार कल्याक विसिन समाज माध्य जालोस्से दैन्वीम प्रचारणय कर तिबुणा एंटरप्राइज श्रीलंका सहनदायी नय योजना क्रमे नमीन हंदुन्वमिन जावारम करुवन मेम नय योजना क्रमेट प्रचारयक दी तिबुणे जनाधिपति लेखाम कार्यालय लिपिशीर्ष लेस व्याजव सकस करन लद लिपिशीर्ष योदा गनिमि मौन ऑनलाइन क्रमेट मुदल वांछा किरीम सदा अवश्य बैंकु गेनुम विवृत कर ऐत्ते व्याज रियदुरु बलपत्र इदिरिपत् कर बव पशु अनावरण करगेन तिबु अतर सककरुवन गेन कल प्रश्न किरीम हमुवे व्याज बलपत्र सकस कल तवत् पुद्गलेक नारायणपीठ प्रदेशयेदी अत्तरंगुवट गेन तिबुणा दनट मे व्याज बलपत्र लबादी तिबेन पुद्गलयान सह ये सकस्कर तिबेन लिपेनयान ये प्रदेश अणु यम किसी त्रस्तवादी संविधान संबंध व सिधुकनु लबन क्रियावग्द कीन कारण बिलुम दनट सकपाल कोविड वसंगत तत्व हेतुवेन अतिहिटुवातिबो दिवेने सीलु पासल वल 11 12 सह 13 श्रेणी वल सिसुंगे अध्ययन कटयुतु अद सिट आरंभ वुना यात्र बौद्ध दहम पासल नवतत अगोस्तु 16 वेनिदा सिट आरंभ करेन बव बौद्ध कटयुतु पिलिबंद डिपार्टमेंटुव अद निवेदनय कला मेतर मेरिटिन वार्तावन कोविड आसादितयन गणन 2804ක් ලෙස සටහන් වන අතර සුවය ලැබූ සංඛ්‍යාව 2121ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා කන්දකඩු කොවිඩ් පොකුරත් සමග ඇති වූ තත්වයේ හේතුවෙන් පාසල් සඳහා ලබා දුන් අතුරු නිවාඩු අවසන් කරමින් අද සිට පාසල්වල අධ්‍යන කටයුතු යලි ආරම්භ වුණා කෙසේ වෙතත් 11 12 සහ 13 ශ්‍රේණිවල සිසුන්ට පමණක් මේ සතිය තුල අධ්‍යාපන කටයුතු සිදු කරන අතර උදෑසන 7:30 සිට පසුරු 3:30 දක්වා අධ්‍යන කටයුතු සිදු කරනවා සෙසු ශ්‍රේණි සඳහා පාසල් ඇරඹෙන්නේ එළබෙන අගෝස්තු 10 වනදා සිටයි. රාජාංගනයේ හා වැලිකන්ද අධ්‍යාපන කොට්ටාසවල කිසිදු පාසලක් අගෝස්තු 10 වනදාට පෙර විවෘත නොකරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා. එත් සමගින් රාජ්‍ය 10 ප්‍රධාන ප්‍රතිවිකාශය මෙමාවට පත් වෙනවා. සුබ රාත්‍රියක්.